ආදරණීය සහෝදරයනි, සහෝදරවරුනි, අද දින මම ඔබ හමුවට එන්නේ සමාජ ක්‍රියාකාරිනියක සහ දේශපාලන ක්‍රියාකාරිනියක හැටියට. මට අවුරුදු 15ක් පමණ වියේදී, එනම් මගේ බාලිකා වියේදී ආරම්භ කරපු වැඩ කටයුතු වල අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තිස්සේ මම විසින් කරපු කාර්යභාරය සමාජ වෙනසක් සඳහා, යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා කරපු කාර්යභාරයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මම ඔබලා හමුවට එන්නේ. වර්තමාන ලෝකයේ තුල ස්ත්‍රියට දියුණු කියලා සලකන ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් දියුණු කියන ලෝකයේ තුල ස්ත්‍රියට සලකන්නේ අද මේ ප්‍රධාන බලවේගයක් හැටියට, නායකත්වයට සුදුසු, රට පාලනය කරන්න සුදුසු, නායකත්වය ගැනීමට සුදුසු පිරිසක් විදිහට සලකන ලෝකයක තමයි අද අපි ඉන්නේ. වර්තමානයේ ගත්තොත් දියුණු රටවල් වල ඒ විදිහේ ඉඩක් තියෙනවා. නමුත් අපේ රටේ අපි වේදිකාවකට නැගගහම මේ නැත්තම් රැස්වීමකට සහභාගි වෙනකොට අපි දකිනවා එහා කෙළවරේ ඉඳලා මෙහා කෙළවරට යනකම්ම පුරුෂයෝ පමණයි ඉන්නේ. විශේෂයෙන්ම අපිත් එක්ක එකට මේ දේශපාලනය කරන, නැත්නම් අපිත් එක්ක එකට සමාජ ක්‍රියාකාරීත්වයන් වල ඉන්න සංවිධානවල පවා තත්ත්වය ඒක තමයි. නමුත් හොඟක් අය කියන්නේ මේක අපේ සංස්කෘතිය වැරැද්දක් කියලා. මම ඒ ගැන හිතනකොට මට මතක් වෙනවා අපේ අතීතයේ කියමනක් තියෙනවා, තොටිල්ල පදවන අත ලොව රජ කරයි කියලා. ඇත්තටම අපේ රටේ තොටිල්ල පදවන අත හිරිවැටිලා තිබුණත් ලෝකේ අපේ රට ලෝකේ පාලනය කිරීම කෙසේ වෙතත් අපේ රටේ පාලන තන්ත්‍රයට සම්බන්ධ වීම දිහා බැලුවහම, ඉඩකඩ දිහා බැලුවහම, පාර්ලිමේන්තුව තුල නියෝජනය වෙන සංඛ්‍යාව දිහා බැලුවහම, රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් සැබෑ ලෙස තීන්දුව තීරණ ගන්න මණ්ඩලවලට පත්වීම වෙනුවෙන් ඉන්න ස්ත්‍රීන් සංඛ්‍යාව පිරිමින් 96 දෙනෙකුට ස්ත්‍රීන් 8 දෙනයි. 92 දෙනෙකුට මං හිතයි ස්ත්‍රීන් 8 දෙනයි. විශාල පුරුෂ සංඛ්‍යාවකට ස්ත්‍රීන් 8 දෙනෙක් විතරම තමයි අපේ තීන්දු තීරණ ගන්නා මණ්ඩලවල ඉන්නේ. දැන් අවුරුදු 40ක් තිස්සේ මම පුද්ගලිකව අපේ රට තුල විශාල සමාජ කාර්යභාරයක් ඉටු කරපු කෙනෙක්. මම ඒක කියන්නේ හරිම ආඩම්බරයකින්. මං විතරක් නෙමෙයි, අපේ රටේ දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ සමාජ සංවර්ධන ක්‍රියාකාරීත්වයන්හි ජනතාව වෙනුවෙන් කැප වෙන තැන්වල විශාල ප්‍රමාණයක් ස්ත්‍රීන් බොහොම ඉහළින් පෙරමුණේ ක්‍රියාකාරීත්වයන්වල ඉන්නවා. නමුත් තොටිල්ල පදවන, කොච්චර තොටිල්ල පැදවුවත් පාලනයට එන්න ඉඩක් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. මේක තමයි යථාර්ථය. මට ඇත්තටම මේ අද ටිකක් මෙතෙන්ට එනකොට පොඩි දුකක් දැනෙනවා. ඒක තමයි මේ කොළඹ ප්‍රදේශය තුළ අපි ස්ත්‍රීන් හැටියට සංවිධානය කරලා තියෙන, ඔවුන්ගේ හැටියට එකට එකතු වෙලා කරලා තියෙන කාර්යභාරයන් සමූහය ගැන හිතුවාම මං හිතන්නේ මේ පිට්ටනිය පවා පිරෙන්න තරමට ස්ත්‍රීන් එන්න ඕනේ. නමුත් හරිම දුක දැනෙන්නේ අද වෙනකොට මම දන්න ස්ත්‍රීන්, මගේ මිතුරියන්, මගේ මිතුරන් මෙතන බොහෝම අඩුයි. ඒක නිසා තමයි මට තරමක් දුකක් දැනෙනවා කියලා මම කියන්නේ. මම දන්නවා අපිත් එක්ක එකතු වෙන්න විශාල සංඛ්‍යාවක් ඉන්නවා පැහැදිලිවම. ඒක මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. නමුත් ඒක සඳහා පොඩි පැකිලීමක් තියෙනවා. ඒ පැකිලීම නිසා 52%ක් වූ අපේ කාන්තා ව්‍යාපාරය අපේ රටේ වැඩිපුරම භාගයක්ම, ඒ කියන්නේ 52%ක්ම ඉන්නේ කාන්තාවන් ස්ත්‍රීන්. ඒගොල්ලන් අද දේශපාලන තලයේ, සමාජ ක්‍රියාකාරීත්වයේ තලයේ බොහොම ඉදිරියෙන් ඉන්නවා. නමුත් අද මෙතෙන්ට එන්න ටිකක්
තාම පැකිලීමක් තියෙනවා. මම හිතන්නේ මේ පැකිලීම වැඩි කල් යන්න ඉස්සර නැති වෙලා යයි කියලා. මට මතක් වෙනවා මම 71 දී දේශපාලන දැනුවත් කිරීම කරන කාලේදී ගාක් අය මේ එක පාරටම ඒ කාර්යයන්ට එන්න මේ එන්න ටිකක් පැකිලෙන බව. මට ඇත්තම තියෙන්නේ බොහොම පොඩි කාලයක්. මම හිතනවා මට ටිකක් වැඩි කාලයක් තිබුණා නම් කොච්චර හොඳද කියලා. මොකද මම ඇත්තටම දේශපාලන වේදිකාවකට මෙතෙක් කල් ගොඩ වෙලා නැහැ. ගොඩ වෙලා නැහැ. ඒ ගොඩ වුණේ නැති නමුත් අද මම මේ ජාතික ජනබල වේගය හදන්න මුල් වෙලා ඒකට මේ අද එහෙම එන්නේ. අද විශේෂ හැරවුම් ලක්ෂයක අපි ඉන්නවා. මෙතනදී අපි පැකිලෙන්නට ඕනේ නැහැ මේ බලවේගෙත් එක්ක එකතු වෙන්න. එහෙම පැකිලෙනවා නම් පැකිලෙන්න ඕන ප්‍රධානම කෙනෙක් තමයි මම. මම ඇත්තටම මේ දේශපාලන ක්‍රියාකාරීත්වයන් නිසා ජීවිතේ මරණ දෙකකට මුණ දීලා තියෙනවා. 71 දී මේ 71 මගේ ක්‍රියාකාරීත්වය නිසා මම මරණයෙන් පෙනිපෙනි 99.89කින් පමණ ජීවිතයෙන් බේරිච්ච කෙනෙක්. ඊළඟට මම 89 දී ඒ වගේම තුවක්කෝ මගේ පපුව ළඟ තියද්දී කොකා ගස්සන්න ඉස්සර වෙලා ඒගොල්ලන්ට යන්න සිද්ධ වුණා එතනින්. මම හිතනවා අර අපේ මම මේ අපේ බෞද්ධ ධර්මයේ තියෙනවා කියමනා ධර්මය රකින්න ධර්මය විසින් රැකේ කියලා. මම හිතනවා මගේ ජීවිතේට ඒක බලපෑවා කියලා. ඉතින් මම මේ වෙලාවේ මගේ වෙලාව අවසානයි. මට මුකුත් කතා කරන්න ඉතුරුනේ නැහැ. මම මතක් කරන්න හිටියා මේ පහුගිය රෙජිමේ පැත්තට හැරෙන්න එපා මේ ඡන්දේදී. ඒ වගේම වර්තමාන යහපාලනය කියලා අපි හදාගත්ත මේ රාජ්‍යයට හැරෙන්න එපා. පුරුද්දේ බලයට ඡන්දේ දෙන්න එපා. මේ සැරේ අපි හැරවුම් ලක්ෂ්‍යවත් අපි භාවිතා නොකරත් අපි නැවත ජර්මනී වෙච්ච දෙයට වෙන්න ඉඩ තියන්න එපා කියන එක තමයි මගේ ඉල්ලීම. ඒ වගේම මම හිතනවා අද මං මෙම වේදිකාවට ගොඩවීම මගේ ජීවිතේ තුන්වෙනි අවස්ථාවට මරණයට මුහුණ දීමට සිද්ධ වීමක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් එහෙම හිතන්න ඕනේ නැහැ. අද හුඟක් ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ අපේ රට තුල අපි ඇති කරලා තියෙන විශේෂයෙන්ම ස්ත්‍රී ව්‍යාපාරය. දහස් ගණන් අපි ගම්වල ඈත ගම්වල අස්සක් මුල්ලක් නැර ගිහිල්ලා අපි ගොඩනගලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය කාන්තාවන්ගේ අයිතීන් සඳහා ඉදිරියට එන්න. එතකොට මේ පසුගාමි වෙන්න උවමනා නැහැ. අපි බය වෙන්න දෙයක් නැහැ. අපි නිවැරදි දෙයට ඉදිරිපත් වීමට බය වෙන්නේ ඇයි? එහෙම වෙන්න උවමනා නැහැ. එහෙම වෙනවා නම් වැඩිපුරම පස්සට යන්න ඕන මම තමයි අපේ රටේ. ඉතින් මං හිතන්නේ මේ ඉදිරියේදී අපිත් එක්ක ජාතික ජනබලවේගය අපි ගොඩනැගුවේ ජාතික ජනබලවේගය විශාල ජනබලයක් විදිහට අපිට මේ රටේ ප්‍රමුඛ තැනට එන්න තමයි. ඒ නිසා මේ මං හිතනවා වැඩි කල් යන්න නොගිහින් අපේ රටේ අපේ සංවිධානය කරපු අපේ ගම් නියම් ගම්වල සිටින කාන්තාවන් විශාල වශයෙන් අපි හා එක් වෙන බව නොඅනුමානයි. මගේ කාලය අවසන් නිසා ඔබ හැමට මෙවර අපිත් සමග එකතු වෙලා හොඳ බලවේගයක් ගොඩනගන්න ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.